මේකෙත් තුන්වෙනි අභ්‍යාසය කරාද කියලා බලන්න. තුන හතර අභ්‍යාස දෙකම ගෙදර වැඩ විදියට දීලා තිබුණේ. රයිට් දැන් මම මේකේ ගාන හදලා පෙන්නන්නම් බලන්න ඕගොල්ලොන්ගේ උත්තරේ හරිද කියලා. මේක ආදායම රුපියල් 20000 දී තමයි මම ගණනය කරන්නේ. ආදායම 20000 දී ගණනය කරනකොට එන ආදායම් ඉල්ලුම් නම්‍යතාවයත් ආදායම 40000 දී ගණනය කරනකොට එන ආදායම් ඉල්ලුම් නම්‍යතාවයත් අතර වෙනසක් තියෙනවා. එහෙනම් අපි හැමතිස්සෙම ඒ දෙන අගය සැලකිල්ලට අරගෙන නම්‍යතාවය ගණනය කරන්න ඕනේ. මම හිතනවා මේ ගණනය කරන්නේ ආදායම රුපියල් 20000 දී කියලා. එතකොට y සමානයි 20000යි කියලා මම ලියා ගන්නවා. ආදායම 20000 දී අපි දැන් නම්‍යතාවය ගණනය කරනවා. Right. අපි දන්නවා ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ සූත්‍රය YED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා Y වැඩි කිරීම Y බෙදීම QD කියන සූත්‍රය තමයි ලක්ෂ නම්‍යතාවයේ යටතේ අපි පාවිච්චි කරන්නේ. දැන් මේ සූත්‍රයට අදාළ අගයන් මම ආදේශ කරනවා. පළවෙනියටම ඉන්නේ ඩෙල්ටා QD ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස කොච්චරද කියලා. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස අපිට පේනවා මෙතන තියෙන්නේ 4000 ඉඳන් 3000ට අඩු වෙලා. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස ඍණ 1000යි. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P sorry ඩෙල්ටා Y කියලා තමයි දැන් එන්නේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේදී. එතකොට ඩෙල්ටා වයි කියන්නේ ආදායමේ වෙනස. මෙතන ආදායමේ වෙනස වැඩිවීමක් වෙලා තියෙන නිසා අපි ඒක ධනාගයක් විදියට ගන්නවා. ආදායමේ වෙනස 20000යි. ඊළඟට සූත්‍රයේ ඊළඟ පදය තමයි වැඩි කිරීම වයි බෙදීම QD. y විදියට අපි සලකන්නේ දැන් ආදායම 20000 y බෙදීම QD. ආදායම 20000ට අදාළ වෙන ඉල්ලුම් ප්‍රමාණය තමයි අපි QD විදියට දාන්නේ. දැන් ඔන්න ඔය විදියට අපිට මේ අගයන් ආදේශ කරාම අපිට අගයන් ටික ලැබෙනවා. දැන් අපිට පේනවා මේ 20000ට මේ 20000 කැපෙනවා. මෙතනදී මේ බිංදු තුනට මේ බිංදු තුන කැපුණාම අපිට පේනවා හතරෙන් එකයි උත්තරයට එන්නේ. හතරෙන් එකයි කියලා කියන්නේ අපි දශමවලට හැරෙව්වොත් අපිට තේරෙනවා හතරෙන් එකයි කියන්නේ 0.25යි. හැබැයි මෙතන අපිට පේන්න ඕනේ එක පදයක් ඍණ. ඉර උඩ තියෙන පදය හෝ ඉර යට තියෙන පදය දෙකෙන් එකක් ඍණ නම් අනිවාර්යයෙන්ම අවසාන පිළිතුරත් ඍණ වෙන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ විදිහට අවසාන සුළු කිරීමත් එක්කම මම ලියනවා. හතරෙන් එක කියන එක දශම සංඛ්‍යාවක් විදිහට ඔන්න ඔය විදිහට ලියනවා. මේ තමයි ඔයගොල්ලන්ගේ තුන්වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර. රයිට්. ඊළඟ එක හතරවෙනි අභ්‍යාසය. දැන් බලන්න ඔයගොල්ලන්ගේ තුන්වෙනි අභ්‍යාසය ඔයගොල්ලෝ හරියට හදලා තියෙනවද කියලා. ඊළඟට වැදගත් දෙයක් තියෙනවා තව කියන්න. දැන් මේ 2019 පේපර එකේ මේ වගේ ගාණක් දීලා ප්‍රශ්නයක් ඇහුවා ආදායම 20000 දී නම්‍යතාවය ගණනය කරන්න කියලා. එතකොට මේ විදිහට ගණනය කරලා තිබුණා නම් සම්පූර්ණ ලකුණෙන් භාගයයි දීලා තිබුණේ. ඒ කියන්නේ මේ ලකුණු හතරක් දීපු ගාණක් මේ විදිහට ගණනය කරලා හරියටම ගණනය කරලා තිබුණොත් ලකුණු දෙකයි දීලා තිබුණේ. ඒකට හේතුව තමයි දැන් මේ අපි මේ ඉගෙන ගන්න ලක්ෂ නම්‍යතාවයෙන් මේ ගණන් හදන්නේ. හැබැයි මේ අභ්‍යාසයේ බලන්න ආදායම 20000 ඉඳන් 40000ට වෙනස් වෙලා. එතකොට ඒකේ තියෙන්නේ ආදායමේ සුළු වෙනසක් නෙමෙයි මේ ගණනය කිරීමට ලක් වෙන්නේ. ආදායමේ විශාල වෙනසකට අදාළව තමයි අපි නම්‍යතාවයේ ගණනය කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න. අපි ඒ ගාන හදන්න ඕනේ චාප නම්‍යතා සූත්‍රේ.
මේ වගේ ගානක් විභාගෙට තිබුණොත් ලක්ෂ නම්‍යතා සූත්‍රය නෙමෙයි අපි ගානා දන්නේ චාප නම්‍යතා සූත්‍රය. මම දැන් ඕගොල්ලන්ට මෙතනම චාප නම්‍යතා සූත්‍රේනුත් මේ ගාන හදලා පෙන්නන්නම්. මන්දයක් ගන්නවා චාප නම්‍යතා සූත්‍රය. ඕගොල්ලොත් චාප නම්‍යතා සූත්‍රේනුත් මේ ගාන හදලා තියන්න. චාප නම්‍යතා සූත්‍රයේ උනත් පළවෙනි පදයේ එන්නේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා Y කියන පදේම තමයි. ඒකේ වෙනසක් නැහැ. එතකොට මේ අභ්‍යාසයට අදාළව ඩෙල්ටා QD 1000යි බෙදීම ඩෙල්ටා Y. ඩෙල්ටා Y කියන්නේ ආදායමේ වෙනස 30000යි. ඒ පදේ වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ ලක්ෂ නම්‍යතාවේ චාප නම්‍යතාවේ සූත්‍ර වෙනස් වෙන්නේ මෙන්න මේ දෙවනි පදයේ තියෙන පද සංඛ්‍යාව මත. දැන් මේ චාප නම්‍යතා සූත්‍රවලදී ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා Y කියලා පළවෙනි පදේ එනවා. ඊළඟට දැන් අපි ලක්ෂ නම්‍යතාවයි කියන්නේ Y බෙදීම QD කියලා. හැබැයි චාප නම්‍යතාවලට යද්දී Y බෙදීම QD කියලා එක පදයක් විතරක් අරගන්නේ නැහැ. ආදායම් මට්ටම් දෙකම ගන්න ඕනේ. ඒ කියන්නේ y 1 ධන y 2 කියලා. දැන් එහෙනම් අපි ආදායම් මට්ටම් දෙකම මෙතෙන්ට ගන්නවා. y 1 ධන y 2. ඒ කියන්නේ ආදායම් මට්ටම් දෙකම සැලකිල්ලට ගන්න ඕනේ. බෙදීම qd 1 ධන qd 2 කියලා. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයන් දෙකමත් සැලකිල්ලට ගන්න ඕනේ. QD එක ධන QD දෙක ඔන්න ඔය විදිහට අපිට මේ චාප නම්‍යතා සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. දැන් මෙතනදී එකපාරටම අපිට මේක සුළු කරන්න අමාරුයි. ඒ නිසා මම මේක තවත් පියවරක් විදිහට ඉස්සරහට අරගෙන යනවා. ඍණ 1000 බෙදීම 20000 වැඩි කිරීම 7000 ඔන්න දැන් සාමාන්‍ය සුළු කරගන්න පුළුවන්. ටිකක් පහසු වෙනවා. දැන් අපිට පේනවා මේවා සාමාන්‍ය විදිහට සුළු කරන්න පුළුවන්. 20000ට 20000 හේව 1යි 60000ට 20000 හේව 3යි. ඊළඟට 10.3ට 7000.3 ගැපුවා මෙතන ඉර යට 7 ඉර උඩ 1 වෙනවා. හැබැයි මෙතනත් තියෙනවා 20000යි 60000යි බෙදුවා මෙතන 3ක්. දැන් අපිට පේනවා ඉර උඩ තියෙනවා 1 වැඩි කිරීම 3. එතකොට අපි කියනවා ඉර උඩ තියෙන ඍණ 3. ඇයි ඉර උඩ එක පදයක් ඍණ විදියට තියෙනවා. එතන ඍණ 1 වැඩි කිරීම ඍණ 3 උත්තරේ ඍණ 3යි. බෙදීම ඉර යට මේ 20000 මෙතන කැපිලා ගිහිල්ලා තියෙනවා. මෙතන තියෙනවා හැබැයි 7. දැන් මෙතන උත්තරේ 7යි. අන්න අපිට පේනවා මේ අභ්‍යාසයේම අපි චාප නම්‍යතා සූත්‍රය පාවිච්චි කරලා ගාන හැදුවා වෙන්නේ ඍණ 3 බෙදීම 7 කියලා. මේ මතක තියාගන්න අපේ විභාගයට එන ගණන් වල ලක්ෂ නම්‍යතාවයෙන්ද ගාන හදන්න ඕනේ චාප නම්‍යතාවයෙන්ද ගාන හදන්න ඕනේ කියලා විභාගය කොහෙවත් කියන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ තමයි අවබෝධ කරගන්න ඕනේ මොන නම්‍යතා සූත්‍රවලින්ද මේ ගාන හදන්නේ කියලා. එතකොට මේ ඕගොල්ලෝ ඒක අල්ලගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ ආදායම් මට්ටම් හරි මිල මට්ටම හරි එහෙම නැත්නම් සම්බන්ධිත භාණ්ඩේ මිල කියන එක හරි මොනවා හරි කමන්නේ. ඒ අගයන් අතර විශාල වෙනසක් තියෙනවද නැත්නම් ඒ අගයන් අතර කුඩා වෙනසක්ද තියෙන්නේ කියන දේ මත තමයි අපි පාවිච්චි කරන සූත්‍රය තීරණය වෙන්නේ. ඒ හින්දා
ඔගොල්ලෝ හොඳට බලන්න මේ දීලා තියෙන අගයන් අතර ලොකු වෙනසක් තියෙනවද? මේ දීලා තියෙන අගයන් අතර ලොකු වෙනසක් තියෙනව නම් චාපනම්බිතා සූත්‍රය පාවිච්චි කරා. මේ දීලා තියෙන අගයන් අතර ඉතාම සුළු වෙනසක් නම් තියෙන්නේ ඒ වෙලාවේදී ලක්ෂණම්බිතා සූත්‍රය භාවිතා කරා. දැන් මට වැදගත් වෙන දේ තමයි මේ තුන්වෙනි අභ්‍යාසයේදී අපි මොන ක්‍රමයකට ගාන හැදුවත් අපිට ආවේ ඍණ අගයක්. මෙන්න මේක තමයි වැදගත්. මොන ක්‍රමයකට ගාන හැදුවත් ප්‍රශ්නයක් නෑ, අපිට ආවේ නම්‍යතාවයේ විදියට ආවේ ඍණ අගයක්. ඒක අපිට වැදගත් වෙනවා ඉස්සරහට. හරිද? ඔන්න එහෙමනම් තුන්වෙනි අභ්‍යාසයත් අපි ඉවර කරා. දැන් අපි යන්නේ හතරවෙනි අභ්‍යාසයට. හතරවෙනි අභ්‍යාසයේ කියනවා ආදායම 100%කින් වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 15%කින් වැඩි වුණාලු ආදායම ඉල්ලුම් නම්බතාවේ ගණනය කරන්න. දැන් අපිට පේනවා මේ ගානේ දීලා තියෙන්නේ ප්‍රතිශත ඉලක්ක. දැන් මේ ප්‍රතිශත අගයන් නම් අභ්‍යාසයේ දීලා තියෙන්නේ අපි විසින් භාවිතා කළ යුතු සූත්‍රය වෙන්නේ ප්‍රතිශත ලකුණු තියෙන සූත්‍රය. එහෙමනම් අපිට තේරෙනවා ප්‍රතිශත සහිත සූත්‍රය තමයි අපි මේ ගාන හදන්න භාවිතා කරන්න ඕනේ. ප්‍රතිශත සූත්‍රය දැන් ඔන්න මතක තියාගන්න ඕනේ. ප්‍රතිශත සූත්‍රයේ ඉර උඩ තියෙන්නේ හැමතිස්සෙම ඩෙල්ටා කියුඩී පර්සන්ටේජ් එක. ඉල්ලු ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස ඉර යට තියෙන්නේ අදාළ නම්‍යතා වර්ගයේ ප්‍රධාන විචල්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස. මේක ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. ඒ නිසා ඉර යට තෙන්න ඕනේ ආදායමේ ප්‍රතිශතාත්මක වෙනස. එතකොට අපිට මේකේ අපි සාමාන්‍ය සූත්‍රයක් විදියට ලිව්වොත් අපි ලියන්නේ YED සමානයි ඩෙල්ටා QD percentage බෙදීම ඩෙල්ටා Y percentage කියලා. ඩෙල්ටා QD percentage බෙදීම ඩෙල්ටා Y percentage. දැන් මම මේ සූත්‍රයේ පදවලට අගයන් ආදේශ කරනවා. ඩෙල්ටා QD percentage තමයි ඉර උඩ තියෙන්න ඕනේ. මෙතන කියනවා ඉල්ලුම් ප්‍රමාණය 115%කින් වැඩි වුණා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා නම් ඒක ධන විදියට සලකන්න. එතකොට ඉල්ලුම් ප්‍රමාණය 115%කින් වැඩි වුණා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස 115යි. ඩෙල්ටා QD percentage එක 115. බෙදීම ඩෙල්ටා Y percentage. ආදායමේ ප්‍රතිශතාත්මක වෙනස. ආදායමත් 10%කින් වැඩි වෙලා. වැඩි වෙනවා කියන්නේ ධන උත්තරයක් විදියට අපි ගන්නෙ. එතකොට ආදායමේ වෙනස තියෙනවා 10%. වැඩි වෙලා නිසා ධන. දැන් අපිට පේනවා සාමාන්‍ය සූත්‍රයක් මෙතන තියෙන්නේ ප්‍රතිශත ලකුණට ප්‍රතිශත ලකුණ කපලා අයින් කරන්න පුළුවන්. දැන් එහෙමනම් අපිට පේනවා 15 බෙදීම 10 තමයි උත්තරේ. දැන් ඒක සාමාන්‍ය තව සුළු කිරීමකට ගියොත් අපිට පේනවා මේකේ සූත්‍රෙ උත්තරේ එන්නේ 1.5. බලන්න මේ ගානේ ආදායමත් වැඩි වෙලා ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙලා කියලා තියෙනවා. ඒ නිසා අගයන් දෙකම ධන. ඒ නිසා අවසාන පිළිතුරත් ධන. මේ අභ්‍යාස කරනකොට හරියට කියවන්න ඕනේ 10%කින් අඩු වුණා කියලා තියෙනවද නැද්ද? අඩු වුණා කියලා තියෙනවා නම් ඍණ ලකුණත් එක්ක දාන්න ඕනේ. වැඩි වුණා කියලා තියෙනවා නම් ධනාගයක් සේ සලකන්න ඕනේ. ඒත් එහෙමනම් මෙන්න තියෙනවා හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුර ධන 1.5. රයිට්. කාට හරි දැන් මේ අභ්‍යාසය කරන්න බැරි වුණා නම් දැන් ටක් ගාලා මේක කම්ප්ලීට් කරගන්න ඕගොල්ලන්ගේ අභ්‍යාසය.
ධනාගයක් ගන්නවා නම් අපි මේ භාණ්ඩ වලට කියන්නේ සාමාන්‍ය භාණ්ඩ කියලා. මෙතෙන්ට ලියාගන්න සාමාන්‍ය භාණ්ඩ කියලා. ඒ වගේම අපි දැන් ගණනය කරපු අභ්‍යාසවල තිබ්බා සමහරක් භාණ්ඩ සම්බන්ධයෙන් අපේ ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ ඍණාගයක් ආවේ. ඍණ බිද්දුවයි දශම දෙකයි පහ කියලා ඉලක්කමක් ආවා. ඒකම චාප නම් මෙතාවේ ගණන් කරාම ඍණ තුන බෙදීම හත කියලා උත්තරේකුත් ආවා. ඒ කියන්නේ ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ ඍණාගයක් ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ ඍණාගයක් ගන්න අවස්ථාව. ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ ඍණාගයක් ගන්නවා නම් අපි ඒ භාණ්ඩ වලට කියන්නේ බාල භාණ්ඩ. බාල භාණ්ඩ කියලා මෙන්න මේ කොටුවේ ලියාගන්න. බාල භාණ්ඩ. Right. දැන් අපේ තියෙනවා ධනාගයක් ගත්තුවේ භාණ්ඩ වලිනුත් ධනයකට වැඩි ඉලක්කම් එනවා භාණ්ඩ වර්ග සහ ධනයකට වඩා අඩු ඉලක්කම් එන භාණ්ඩ වර්ග. අපි කියනවා ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ ධනයකට වැඩි භාණ්ඩ වර්ග තියෙන්නත් පුළුවන්. ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ ධනයකට වඩා අඩු භාණ්ඩ තියෙන්නත් පුළුවන්. ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ ධනයකට වඩා වැඩි වුණොත් අපි ඒ භාණ්ඩ වලට කියන්නේ පුතා සුඛෝපභෝගී භාණ්ඩ. මෙන්න මේක ලියා ගන්න සුඛෝපභෝගී භාණ්ඩ. right ඊළඟට ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ ධනයකට වඩා අඩු ඉලක්කමක් නම් එන්නේ. ඒ කියන්නේ ධන 0.5 වගේ ඉලක්කම बिंदुए दशम आठ बिंदुए दशम देख वगे इलाकम का भांड वर्ग वाले टापिक अत्यावश्य भांड मे को अत्यावश्य भांड राइट अभी दंग एक एक भांड वर्ग गया पड़ी हैं नीम कर අපි බලමු මොනවද මේ එක් එක් භාණ්ඩ වල හැඳින්වීම නැත්නම් ඒකේ අදහස ඒවෙන් තේරෙන්නේ මොනවද කියන එක අපි බලමු. බලන්න මේ සාමාන්‍ය භාණ්ඩ කියන එක නිර්වචනය කරලා තියෙන විදිහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ගන්නා භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ වී. මොකද්ද මෙතන අපිට ඉස්සෙල්ලා කියන්න වෙන්නේ ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගන්නා භාණ්ඩ. ධන අගයක් මේ හිස්තැනට එන්න ඕනේ පුතා. ධන අගයක් කියන වචනය ධන අගයක් බලන්නේ ඉතුරු කොටසත් කියවලා. දැන් මෙතෙන්දි කියනවා ඒකේ තේරුම තමයිලු පාරිභෝගික ආදායම සහ ඉල්ලුම අතර මොන සම්බන්ධයක්ද තියෙන්නේ. अनुलोम संबंध्या धन संबंध्याम संबंध्या मे पारिभोगिक आदाय अनुलोम संबंधता ලයිට් මෙතන මේ හිස්තැනේ අපිට එන්න ඕනේ අනුලෝම කියන වචනය. අනුලෝම ලයිට් ඊළඟට ඕගොල්ලෝ සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් ප්‍රස්ථාරය ඇඳලා පෙන්නන්න ඕනේ. और सामान्य भाण्डक संबंधी प्रस्ताव अंदर
මේ පැත්තේ දාගන්න ආදායම මේ පැත්තේ ඔයගොල්ලෝ දාගන්න ඕනේ ආදායම මේ පැත්තේ දාගන්න ඕනේ ඉල්ලුම් ප්‍රමාණය राइट देंगे अभी प्रस्तार यहाँ दला पिन्नन नोनी मी संबंधी दान संबंधी अक्लुती इन्हीं दान संबंधी अक्या ने अनुलोम संबंधी अक्लुती ने आधा ऐ माई इल्लु माई अतर अनुलोम संबंधी अक्ने तं दान संबंधी अक्नं ती इन्हीं मुकदे वेन नोनी देन नम एकमधी शावटे अन नोनी वैडी वेन वानं अडू वेन वा राइट मैंने मैं विधि है तो वो लंगे प्रस्तार ही है मैं दिलाती है नॉने मैं का तिल्लुम वक्रे अबे मैं इल्लुम वक्रे बालपैम बिन्नी आधा ऐ मम्मगी मैं तंग आधा ऐ मम्मता तमाई मैं इल्लुम प्रमाणी है अंदा आप आवती बिन्नी राइट मैं विधि है तो वो लंगे प्रस्तार ही अंदा गन सामान्य भाण्ड्याक संबंधी आदाय मिल्लुम नम्यता वेतानु प्रस्तारे विद्युतिपत्करण विधि है तेंगपि कथा करन्ने ए एक एक भाण्डे गेन सविस्तरात्मक सामान्य भाण्ड वल तीन एक भाण्ड वर्गे तमे अत्यावश्य भाण्ड सामान्य भाण्ड वल आदाय मिल्लुम नम्यता वे दन नंग अत्यावश्य भाण्ड वल आदाय मिल्लुम नम्यता वे दन अब अत्यावश्य भाण्ड वल आदाय मिल्लुम नम्यता वे परास पुलवा अत्यावश्य भाण्ड वल आदाय मिल्लुम नम्यता वे इकट वाडा अडू आगे परास निश्चित अभी नोट कंप्लीट कर आदाय मिल्लुम नम्यता संगुण धन इकट वाडा अडू आगे भाण्ड अडू කියන වචනේ තමයි මෙතනට එන්න ඕනේ අඩු අගයක් ගන්නා බහණ්ඩ රයිට් ඊළඟ ටිකක් කියවගෙන යම් බලන්න එනම් ආදායම වෙනස් වෙන ප්‍රතිශතයට වඩා දැන් ආදායම් ඉල්ලුම් නම්්‍යතාවය එකට අඩුයි කියන්නේ අනම්මයි කියන අදහස එහෙමනම් අනම්මයි කියන්නේ आदाय अड्डू प्रतिशत इल्लु प्रमाण विनिना मिथन हिस्सोने अड्डू की वचने अड्डू राइट दल असन कीयनवा अत्यावश्य भाण्डवल तनुलूम संबंध आदाय वेडीना इल्लुम वेडी आदाय अडुना इल्लुम अत्यावश्य भाण्डवलता हाईलाइट कर धन अनाम्य आदाय मिल्लुम नम्यता की वचन धन अनाम्य आदाय मिल्लुम नम्यता राइट अभी ना एक अदाल प्रस्तार आदि अभी ना सक मैं कलीम प्रस्तार वगे मई मीलाक्ष नियोजने करना अभी आदाय इल्लुम प्रमाण नियोजने करना अक्षेट विन सकने अभी दिग्गत पावचिक इल्लुम प्रमाण की पदे मे की अनम्य आदाय इल्लुम नम्यता तत्व इकट अडू मिलवे आदाय प्रतिशत वाडा अडू प्रतिशत किंतमाई इल्लुम प्रमाण विन आदाय विनाशन प्रतिशत अडू प्रतिशत
ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. මේ බලන්න මම නිකන් පෙන්නන්නම් ඒක කඩඉරි ගහලා. මේ ආදාය මේ වෙන ආදායම් මට්ටමක්, ඒකට අදාළ මේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය. මේ තියෙන දෙවැනි ආදායම් මට්ටම, ඒකට අදාළ ඉල්ලුම් ප්‍රමාණය අපි බැලුවොත් මෙන්න මේ වගේ. බලන්න එතකොට ආදායම වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඔයාලා මේ පොට් මේ කෑලි ඕනේ නැහැ, නිකන් ওই විදියට ඇඳගන්න. මේක ඉල්ලුම් වක්‍රය කියලාත් මාක් කරලා තියන්න, ඩී කියලා මාක් කරලා තියන්න. දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් වෙන ප්‍රස්තාරෙත් ඇඳගන්න. ආදායම් ඉල්ලුම් නම්‍යතා සංගුණකය ධන එකට වඩා වැඩි අගයක් ගන්නා භාණ්ඩ සුඛෝභෝගී භාණ්ඩ වේ කියලා නෝට් එක සම්පූර්ණ කරගන්න. මෙතෙන් එන්නේ වැඩි කියන වචනේ. රයිට් එකේම දෙවනි ඡේදය බලන්න ඕගොල්ලන්ගේ නෝට් එකේ. එනම් ආදායම වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකි. ඇයිලු ප්‍රමාණය ආදායමට වඩා ඉහළින් ඉන්නේ. හැමතිස්සෙම ආදායම වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා මේ සුඛෝභෝගී භාණ්ඩවල. රයිට්, එහෙමනම් මෙතෙන්ට එන්න ඕනේ ඉස්සරහට වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය අනුලෝමව. අන්න බලන්න මේ වචනේත් හරි වැදගත්. අනුලෝමව කියන්නේ ආදායම ගමන් කරන පැත්තටම ඉල්ලුම් ප්‍රමාණයත් ගමන් කරනවා කියන අදහස. ඊළඟ පේලියත් බලන්න කියවල. සුඛෝභෝගී භාණ්ඩ වලට තියෙන්නේ ධන නම්ය ආදායම් ඉල්ලුම් නම්යතා තත්ත්වයක්. ධන කියන එකෙන් අදහස් කරන්නේ දේ විචල්‍යයන් දෙකම එක පැත්තට ගමන් කරනවා, නැත්නම් අනුලෝම සම්බන්ධ. නම්ය කියන එකෙන් අදහස් කරන්නේ එකට වඩා වැඩි කියන අදහස. ආදායම් ඉල්ලුම් නම්යතාවයක් තියෙනවා. රයිට්, අපි එහෙමනම් ඒකට අදාළ ප්‍රස්ථාරෙත් අන්තිම ආදායම ඉල්ලුම් ප්‍රමාණය දාන්න ඕගොල්ලෝ දන්නවා. මෙන්න මේ විදිහේ ආදායම වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් මේකේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. මේ පැත්ත ආදායම